ේ තිසිකිස්වලත් රක්ෂාාව වෙන්ුවෙන් ලයි මයි බ ැන්ුල් දයක්මනයි. කොVවිD-19 ව ආසාධතෙන් දෙසියානු හදදිෙකු ඒයේ මරටින් හතුනා ගැනුනා. එ අතරට දිස්ත්‍රීක විස්සකින් ආසාධතයෙන් දෙසියානු එකක් සහ විදේශ්කතවට මරට පැමි හහිදිනෙකු ඇැතුළත්. මෙම ආසාද දෙසියානු හදදිනා හදනාකින තිබුණේ ඒ දිේ තුළසිදු කල ප CR පරික්ෂ හ හ එකකසියාස හයිකිින් වයි COID-19 පැම වැලැක්වීම ජතික්‍රයන්විතම අ ්‍යස්ථාන නිවදනය කළේ. මයත යේදදින දී තවත් COID-19 සාධ තමරන පහක් වාර්තාාව වුණනා. පත්ව පදිචි ැත්ෑ හවර දි කාන්තාවක්, ර්තු පදිංච හත්තැ පස්හැවරදි පිරිමි ද ෙ ත් ල පදිංච හත්තෑ හවරදි කාන්තාවක්, රාගම වල් දිච හැට පස් හැ දි පිරිමි ද්ගල ල් සෝවිට ප ච හැත් තු ැවරදි පිරිි ත් ෙක් ියගේ පස්තින අතරට අයත්. රට සස් -19 මරණ සංක්‍යාව පන්සේ විසි පහ දක්වා හ ග කියයා. ම ප කා ්‍ය ව COVID-19 ්‍ර ේ හිත පුද ෙ මරට හද ගත් වත ර් න ප ශ විද්‍ය ත් මික ප්‍රතිශක් ද්‍යා සහ ස ී විද්‍ය තන ප කාක්ශ කලා. ෞ ශ පෙන්වාදන්නේ දැනට ිරට තුළ පවතින කොවි ්‍රේදරට වඩ දක්ුණ ප්‍රිකාಣ රසේ ්‍ය පතිය වගවත් පවයි. නිත් එක්කෙනකුට බෝගවන බේගය වැඩි වුනොත් එහෙම අපිට හැහෑදින රෝගීන් ප්‍රමාණය වැඩිවෙලා. අපිට යලිත් ලංකාවේ අලුතිං වේ්වි එකක් ඇතිවෙන ප්‍රවණතාවයක් ඇතිවෙන්න පොළුවන් අපිට සෞ්‍යෆ්‍රරිකානු බේද ංකාවට ආගෝත්. අහෙම වැඩිවුුණොත් අසාද්‍ය වෙන ප්‍රවණතාවත් වැඩිවෙනවා. ඒ වගේ දැඩිසත්කාර ඒකා අවශ්‍යතාවේ ප්‍රමණතාවත් වැඩි වෙනවා. ඒ වගේ ජීවිතක්ෂයට පත්වන ප්‍රමණතාවයත් වැඩිවිෙනවා. දැනටනම් අපිට ඇවිල්ල තියෙනෙක නීරෝදායන මධ්‍යස්ථානයක නිසා මේක රට තුළටාව කියන්ඩ අපිට කොහෙත්ම හේතුවක් නැහැ. ැශ පවා දෙන්නේ දුණු පිකාන වයිරස ප්‍රේදය රට තුළවියප්තුව හොත් ගැටු ැකට මුහුණ පැම සිදුවුණ වයි. සෞත්් ෆ්‍රිකානු ප්‍රබේදය සාමාන්‍ය කෝවි් දහන මේ රෝගය නිසා ඇතිවන, අපි ඇගේ ප්‍රතිදේහවලින් වැඩපාත්වන්න පුළුවන්කමක් නැහැ. එතකොට දැනට කෝවිඩ් සෑදන රෝගීන්ට යළි සෞ් ඇෆ්‍රරිකානු ප්‍රබේදය නිසා යළි රෝගයට ගොදුරුවීමේ හැකියාවක්, තියෙනවා ය වගේම අපි දැනට පාවිච්චි කරන කොවිශීල්් එන්නත සෞද්‍ය අෆ්‍රරිකානු ප්‍රබේදයට ඉතාමත් හොඳ ආවරණයක් අපිට ලබා දෙන්නේ නැහැ. හෙරුගේ පළමුකිරණමෙන් බ්‍රන්වන්වෝද්ධය තිෙමත් සමකට.ලීයි් කහස්ක්‍රී.